අපේ ඉතිහාසයේ පුරාවටම වීර චරිත බොහොමයක් තිබ්බා. ඒ අතරින් හසල ගාමිණී කියන්නේ එක් වීරෙක්. අපි ඇවිල්ලා ඉන්නේ ඔහුගේ උපන් ගමට. ඒ ගමේ තියෙන සුන්දර ආයතනයකට. අපි යන්න සූදානම් හසලක සුමිත්‍රා ආයතනයට. ආයතනයේ පුරාමීන පිරිසත් එක්ක සතුටෙන් කතා කරන්න. ඔවුන්ගේ දක්ෂතායක හොරාවක් ගත කරන්න. ඔබත් එක්ක තවන්නද ටොප් ලයිට් සමග. වැඩ ගොඩක් මැද්දෙන් දවස ආරම්භ කරත් හැබැයි ඉන්න හැම මොහොතකම සතුටෙන් ඉන්නේ. එහෙම වැඩ කරන කෙනෙක් එක්ක කතා කරන්න කැමති. ඔයා කවුද? මම පුෂ්පලතා. ගොඩක් වැඩ තිබ්බත් කොච්චර සතුටෙන් වැඩ කරනවද? ගොඩක් සතුටින් වැඩ කරනවා. අද අපි ටිකක් වෙනස් මැෂින් එකක් ඉස්සරහා ඉන්නේ. මොකද්ද මේ මැෂින් එක? කන්සර් මැෂින් එක. ඔයාගේ නමත් මතක් කරත් ඔය එක්කම. මම රෝහිණි. රෝහිණි මොකද්ද මේ ලයින් එක? මේ පළවෙනි නිස්සාරදන්. ලයින් එකේ කට්ටිය කී දෙනෙක් ඉදර ඉන්නවද? लंका ගොඩක් කොට සිද්ධ වුණේ අර ගාමිණී කුලරත් නැ ඉඳ තමා ගොඩක් කොට සිද්ධ වුණේ. ඒ දරුණයා ගැන කොච්චර ආදර්ශමත් කතා තියෙනවද? කියන්න බැරි තරම් දේවල් තියෙනවා මල්ලේ. ඔයා කවුද? මම කුමාරි. කැමති දැනගන්න මෙතනදී කොච්චර සතුටෙන් වැඩ කරන කෙනෙක්ද? ගොඩක් සතුටින් වැඩ කරන. තරුණ කට්ටියට වඩා කොච්චර වේගෙන් මහන්න පුළුවන්ද? ගොඩක් වේගෙන් මහන්න වෙයි. ඉන්න ග්‍රේඩ් එක කිව්වොත්? ග්‍රේඩ් එක ඒ ග්‍රේඩ්. ඔය කඩිමුඩියේ වැඩ කරන්නේ ඔයා කවුද? සෞම්‍ය. මොනවද දෙන සපෝට් එක මෙයාට? मोनवागे වාකවුද? වයන් සුවර්ණකුමාරි. පෞලිස්සර පොඩ්ඩක් කතා කරොත්. ඉතර මේ ගාමන්ට් එක ගොඩක් හොඳයි. අපි මේ ආයතනයෙන් ගොඩක් මේ පවුලත් එක ජීවත් වෙනවා දරුවොත් එක. ඉතින් අපට ගොඩක් උදව් වෙනවා ආයතනේ. ලස්සන හිනාවක් තියෙනවා. වාකවුද? මම මල්ලිකා දමයන්ති. මම දමයන්ති කියන්නද මල්ලිකා කියන්නද? කැමති එකක් කියන්න. කැමති දැනගන්න මේ දවස්වල කොච්චර වැඩ කරනවද? සාමාන්‍ය වැඩ කරනවා. රාසින් හඩන්නේ වාගේ හදවතද? එහෙනම් ඔය S2ද? S2. එහෙම රාසින් හඩපු දවස් කීයක් විතර තියෙනවද? තියෙනවා ඉතින්. ඉතින් කාට හරි කියනවා කියලා හිතන් ඉන්නවද? එහෙම නැත්නම් හදවතේම තියන් ඉන්නවද? නෑ කියනවා. අපි පොඩ්ඩක් මේ පැත්ත හැල්ල කතා කරමු. මොකද්ද මේ පුංචි පුංචි කොටස් කීපය? මේ ටැප් එක අල්ලනවා. ඔයගේ පැප් කීයක් විතර අල්ලන්න ඕනේද? මේක පැප් එකට මේ එකක් අල්ලන්න. ඔයා කවුද? මම සුධර්ම. සුධර්ම. ලයින් එකේ කට්ටියත් එක්ක කොහෙද ගියපු විනෝද ගමන? අපි වස්කොම් ගියා, රිවර්ස්ටන් ගියා. ඉරුදමු ආවි, ලැසි ගමන බලාවි. ඉරුදමු ආවි, ලැසි ගමන බලාවි. ඉංගිලි හඩ පරදෙන කැකිලි පැලෙන කොම්බල hina. ඉංගිලි හඩ පරදෙන කැකිලි පැලෙන කොම්බල hina. ඉරුදමු ආවි लसी गमन बलावी इतुद मुआवी लसी गमन बलावी महान मुकद
साइड पॉकेट अटैच पॉकेट किया कितने महान नॉन हाथ तली है आई पढ़ा खाता करूँ मैं चेक करना कोटा ऐंड में कोई भाई कोटा से चेक करना नॉन ऐंड में सांपूर्णे में चेक करना मैं मागे लांगटे ना सांपूर्णे में मामे चेक करना ऐंड कोचर आडम पर ऐंड में ऐंड उनके ना क्वालिटी आते हैं ताते ये लड़ते नहीं ना कोहमत जीवित है जीवित लसन आई ने पोटा मे पता हेल्ला कथा करमु लाइन ने किंदा जीवित कोचर लसन लाती ना सुंदर है सुंदर है गैला मांगे ही ने बोलन दाई क्या नत्तद एहेम नै क्या मित्तना गन पाउल इसर पोटा क्यू ओस मगे नाम श्यामली गम हंसलग कवदर हसल गमे में इनद केमती गमन टटा बाई किया नत गमे इन केमती वा कवद मम गामिनी ගාමිනී අනිත් අයට එකම යුනිෆෝම් එක තියෙනවා. ඔයාට විතරක් යුනිෆෝම් එක වෙනස් වෙලයි. යුනිෆෝම් එක කියන්නේ අපිට මේ යුනිෆෝම් එක දීලා තියෙන සාමාන්‍ය ජම්ප කියන්නේ වෙන සෙක්ෂන් වල ළමයිත් එක්ක බලද්දී මැෂින් එක මැෂින් එකක් දෙයක් නෙමෙයි සාමාන්‍ය මැෂින් හතර පහක් ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ. තරුණෙක් කියදෙන මේ රැකියාවට කොච්චර ආදරේ කරනවද? සාමාන්‍යයෙන් ජීවිතේ කියන්න බැරි තරම්. යාළ මගේ ආදරේ ඉල්ලන හොඳම කම කෝල් කළාද? එහෙම නැත්නම් S2 දිහා බලාගෙන. S2 දිහා බලන්න. එහෙම අවසාවක ජීවිතේ ආපු කාලේ කොයි කාලේ? දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒ බාර කොච්චර විතර හදවත ගැහුණාද ඒ දේ අහන්න ගිහිල්ලා? ගොඩාක් ගැහුණා. අපි ඇවිල්ලා ඉන්නේ ලයින් එකේ අන්තිමටද ඉස්සරහටද? ඉස්සරහට. ලයින් එකේ ඉස්සරහින් මොනවද වෙන්න තියෙන දේවල් ටික? අයිස් අවුට් වෙන කෑලි නුඟල කපලා මෙයාට චෙක් කරන්න දෙන්න. ලස්සන hina වෙනවා කවුද? සුමিত্র. ගාමන්ට් එකේ නමක්? ඔව්. ගාමන්ට් එකේ නම ආගේ නමයි දෙකම එකයි. කොච්චර ආඩම්බරයිද? ගොඩක් ආඩම්බරයි. ඔයා කවුද? මම සුමিত্র ප්‍රියංග. ලයින් එකේ කොච්චර ශක්තියකින් වැඩ කරනවද? ඒ කියන්නේ ලයින් එකේ හොඳට වැඩ කරනවා ඉතින්. එකේ කාලෙන් කාලෙට කොණ්ඩේ වෙනස් කරනවද කැමති? ඔය රවුල් ස්ටයිල් එක වෙනස් කරන්න. නෑ එහෙම නෑ ඉතින් සාමාන්‍ය ඉතිරි ඉන්නවා. ඔයා කවුද? චන්දිම. මම දැක කොටසක් ගත්තා. මොකද්ද මේ කලිසමේ මොන කොටසද? පොකට් එකේ බෑන්ඩ් එක. අය පොඩක් කතා කරමු. කොච්චර වැඩ කළ ඉවරද? දැන් 4ක් විතර. දවසම මදින එකද කරන්නේ? දවසම මදින එක තමයි කරන්නේ. මැෂින් එකේ වැඩ වලට කැමති නැද්ද? ඒ වැඩත් කැමති ඒවත් කරනවා. ඒ දේවල් වලට යන්න තව කොච්චර කාලයයිද? එහෙම කියලා නෑ දැන් මම අවුරුදු 8ක් විතර වෙනවා වැඩ කරන්න. කොහොමද අද දවස? ගොඩක් සන්තෝෂයි. ඊතේ වැඩිපුරම ලස්සන කාලේ කොයි කාලේද? මේ කාලේ තමයි. මේ කාලේ දකින්න හීන කොච්චර සැබෑ කරන් තියෙනවද? ළඟදී විවාහ වුණා ඉඳන් ගොඩක් සතුටුයි. බයිසිකලයක් ගන්න දාස කාර් එකක් ගන්න ද ඉස්සරහට. ඔව් ඒ දේවල් කරන්න තමයි සතුටින්. ජීවිතේට ආදරේ කරන්න කෙනෙක් આવොත් කී පාරක් විතර හිතලාද හා කියන්නේ? ඒක හිතන්න ඕනේ ගොඩක් ඉතින්. ඒක ගොඩක් හිතලා ගන්න උත්තරයක්ද? ඔව්. මැෂින් එකට හුරු වෙලා කොච්චර කාලද? දැන් අවුරුදු 5කට වැඩි. ඔයාගේ පිටිපස්සේ කවුද ඉන්නේ? ධම්මි අක්කා. ධම්මි අක්කා කොහ සුගත් අයියා. කේදර. ධම්මි සුගත් තනි කරාට ඔයා කවුද තනි කරන්නේ නැත්තේ? හිරු. හිරුත් එක හැමදාම ඉන්න කෙනෙක් කේදර. කොච්චර සතුටෙන්ද අද ඉන්නේ? ගොඩක් සතුටින් ඉන්න. රහසේ හඬන අපපැතුම් ලොවන දන්නේ අපපැතුම් ලා සඳ පායන රයේ දිලිසේ තරුසේ හනිවි හඬන පෙම් හැඟුම් ලොවන දන්නේ අපපැතුම් ඔයාගේ නමත් කිව්වොත් චමින්ද දෙන්න එකට වැඩ කරන කොයි වගේ සපෝට් එකක්ද දෙන්නේ ඔය කට්ටිය යාළුවන්ට හොඳයි යවුලක් නැහැ ආදරේ කරන එක වරදක්ද නෑ නේද බැරි වෙලාවත් ආදරේ කරන එක වරදක් කියලා දැනෙන්නේ තමන් ආදරේ නොකරන ගෑල්ලා මේ තමන්ට ආදරේ කරොත් ඒක වරදක්ද ආදරේ කරන අම්මණ වඩේයි ඔයාගේ නමත් කිව්වොත් නිරංජලා ගීතානි විජේකෝන් ගීතානි කොහොමද අද දවස හොඳයි ඔය ලස්සන හිනාවෙන් මොනවද කියන්න පුළුවන් රහස් ඒක නම් දන්නේ ඔයා හිතන්නේ ආදරේ කරන්න පෙම්වතුන්ට පෙන්වියන් ඕනිමයි කියලා එහෙම ඕනේ නේද ඕනෙකින් ආදරේ කරන එක සුන්දර එහෙම නැත්නම් ළඟට වෙලා ඉඳන් ආදරේ කරන එකද ළඟට වෙලා ඉඳන් සුන්දරයි කොච්චර දුරින්ද අතේ දුරින් ඉන්න නැති ඔයා කවුද මම ප්‍රසානි මේ ලයින් එක මොකද්ද ලයින් එක එක ලයින් එකට එකතු වෙලා කොච්චර කල් වෙනවද දැන් මාස 6ක් විතර වෙනවා මාස 6 දී මොනවා ගැඳුම් පැළඳුම්ද මැහුවේ කලිසම්ම තමයි දියන්නේ
කලිසම් තමයි ඉතින් ගොඩක් දුරට යන්නේ. මේ ගමේමද එහෙම නැත්නම් මේ ගමට ආපු කෙනෙක්ද? මේ ගමේම. අසලක ඉපදීම ගැන කොච්චර ආඩම්බරයිද? ගොඩක් සතුටේ ඉතින් මේ. යාළම එක හැඩකාර වෙන තරමටද ලස්සන එහෙම නැත්නම් අහිංසක වෙන තරමට? ඒ දෙකම තියෙනවා. අහිංසක වෙන තරමට ලස්සනයි හැඩකාර වෙන තරමට ලස්සනයි. අහිංසකයි ගොඩක් වෙලාවට හදවතින් ටිකක් දුකෙන් ඉන්නවා කියන ඇත්තද? සාමාන්‍ය විදිහට ගත්තොත් බොහෝ දුරට ඒක හරි. දුක දන්නේ හදවත විතරමද? නෑ, මනසින් ඒක තේරුම් ගන්න පුළුවන්. අහලක් තනවන්නේ නෑ මට ඔබේ සෙනෙහසක හිමි. විස් අහසේ ගෑවෙන්න තරමට ඊසයක් බඳිමි. කර ඔබ ගැන වවුන් වටයි මන අන්දර දෙනායන ඉදිරියේ දෙසාවන් සිහි කර ඔබ ගැන වවුන් වටයි මන අන්දර දෙනායන ඉදිරියේ දෙසාවන් සත් මහලක් තනවන්න නෑ මට ඔබේ සෙනෙහසට හිමි. අහසේ ගෑවෙන්න තරමට ඊසයක් පඳිමි. මගේ උදානය අඹිල නිදානය ඔබමය ජීවය දිහිරී දෙසාවන. මගේ උදානය අඹිල නිදානය ඔබමය ජීවය දිහිරී දෙසාවන. ලයින් එකේ මෙතනද මොනවද වෙන ප්‍රොඩක්ෂන් එක? මෙතන ප්‍රොඩක්ෂන් නේ, මෙතන ඉන්පුට් එක. ඉන්පුට් එක තමයි මෙතන. මෙතන සාමාන්‍යයෙන් මේ ඉන්පුට් එක දෙන්න කොච්චර කාලෙ ඉඳන් පුරුදු වෙලා තියෙනවද? දැන් අවුරුදු 2 3ක් වෙනවා. මම හරි ආසාවයි කටහණි. ලස්සන ගෑල් ළමයි ගැන ඇහෙන පුංචි සින්දුවක් කියනවනම්. නියරි පිය නැගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහස නිවි සිත පිරුණා අඳ සෙනෙහස බැඳුණා. සිත පිරුණා අද සෙනෙහස බැඳුණා. මැණිකේගේ අතින් උයල කන අහස රහම කෑම වර්ගෙ මොකද්ද? පොල් සැම්පල්. පොඩක් කතා කරමු. අපි ඇවිල්ලා ඉන්නේ ලයින් එක මොකද්ද? ටීම් 2. ටීම් 2 එකේ ඉන්නවා කවුද? සමන් මලි. එක එක කාලෙන් කාලෙට විනෝදාංශ විදිහට එක එක දේවල් කරනවානේ. වා මොනවද කරන්නේ? මම විනෝදාංශ විදිහට පත්තර කියවනවා. ටීවී බලනවා. ඊතර සුරතලේට මොන වගේ සත්තුද ඇති කරන්නේ? පූසෙක් තමයි ඉන්නේ. පූසර දාලා තියෙන නම් මොකද්ද? කිටි. කිටි ටිකක් කීකරු පූසෙද? එනුත්ත ටිකක් දඟකාර පූසෙද? දඟකාර පූසෙ. ලස්සන ගෑල් ළමයි තියා කීපාරක් හැල්ලා බලන කෙනෙක්ද? ලස්සනයි නේ, ඉතින් ටිකක් වැඩිපුර බලනවා. ආදරේ කරන් ඉස්සල්ලා මේ විදිහට හැල්ලා බැලුවේ? එහෙම නැත්නම් ආදරේ කරාට පස්සේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුනාට පස්සේද? ඉස්සල්ලාත් බැලුවා, දැන් නම් බලන්නේ නැහැ. වයිෆ් ඉන්නවා ළඟ. බැරි වෙලත් බලලා අහුනොත් මොකද කරන්නේ? මොකුත් නැහැ ඉතින්, මේකින් ඔක්කොම යාළුවෝ වගේනේ. සර කරනවද එහෙම නැත්නම් ආදරෙන් කියනවද රත්තරන් මහත්තයා බලන්න එපා කියලා? එහෙම කුච්ච කියන්නේ. ඉතින් ආඩම්බර නැද්ද ඔයා ලස්සන හින්දා ආදිහා බලපෙ හින්දා? ආඩම්බරයි ඉතින්. ඔයා කවුද? මං ඉන්දිකා. මේ ලයින් එකේදී ඔයාගේ කොටස මොකද්ද? ෆ්ලැප් එක මහනවා. තාම ෆීඩ් කරන ලයින් එක.
හසලක සුමිත්‍රා ගාමන්ට ආයතන නිෂ්පාදන කළමනාකාරතුමා හැමෝමත් එක නායකත්ව ගමනක් යන කෙනත් එක්ක අපි කතා කරන්න සූදානම්. හේමන්ත මහතා මාත් සමග සිටිනවා. ඔබ මේ ආයතනයට එකතු වෙලා කොච්චර කාලද? හසලකට ඇවිල්ලා දැන් අවුරුදු 8ක් වෙනවා. එනවා සුමිත්‍රා සමූහ ව්‍යාපාර තුළ දැන් අවුරුදු 11ක් වෙනවා. නිෂ්පාදන කළමනාකාරතුමා විදියට නායකත්ව ගමනක් යන්නේ කොයි විදියටද මේ හැමෝමත් එක්ක සතුටින් ඉස්සරහට යන්නේ? අතරම හසලක අතරම හොඳ අපිට සමාජ සමාජ පිරිසක් ඉන්නවා. ඉතින් මගේ අතර මගේ ඉලක්කය මගේ වගකීම අතරම අපේ නිෂ්පාදන සලසුම් කිරීම ඊළඟට ඒක අධ්‍යයනය කිරීම ඒ වගේම නිෂ්පාදන ඉලක්කයන් කරා ආයතන මෙහෙවීම. ඉතින් ඒකට මට හොඳ නිලධාරි පිරිසක් ඉන්නවා. 60ක 65ක විතර නිලධාරි ස්ටාෆ් නිලධාරි පිරිසක් මට ඉන්නවා. ඒ වගේම 650ක විතර දරුවෝ පිරිසක් මයිත් එක්ක වැඩ කරනවා. ඉතින් මේ ශක්තින් එක තමයි මම මගේ ගමන මෙහෙවන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර ගම්මානයකට. මේ ගම්මානයේ ඉන්න පිරිස මොන වගේ දක්ෂතා වලින් පිරිච්ච පිරිසක්ද? අතරම ගොඩක් කුසලතාවෙන් හිබි පිරිසක් මයිත් එක්ක වැඩ කරනවා. ඒ වගේනේ අපේ රාජකාරියට අමතරව ඒක මම ගත්තොත් එහෙම ක්‍රීඩා කටයුතු කලා කටයුතු වගේ හිබි ගොඩක් දක්ෂතා පිරිච්ච පිරිසක් මයිත් එක්ක වැඩ කරනවා. මුදල් වලට අමතරව මූන් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල්. ඊට අමතරව මේ ආයතනයේ මේ පිරිසත් එක්ක ඉස්සරහට යද්දී සහතික සම්මාන බොහොමයක් ලැබිලා ඇති. ඒ දේවල් ගැන සඳහන් කරොත්? ඔව් අතරම අපි අවුරුදු 8ක සීමාව කාලය තුළ අපේ ප්‍රධාන කරුම් කරවන්නේ අතරම නෙක්ස්ට් නෙක්ස්ට් කියන ලේබල් එක අපි අපේ මගේ ආයතනය තුළ 165ක ප්‍රමාණයක අපි කටයුතු කරන්නේ නෙක්ස්ට් කියන ලේබල් එක. ඒ වෙනකොට දැන් දැන්ට අවුරුදු 3ක් තිස්සේ අපි දිගටම අපේ ලෝකයේ ලංකාවේ දැන්ට තියෙන හොඳම සැපයුම් කරුබාට අපිට පත් වෙන හැකියාව තිබෙනවා නෙක්ස්ට් කියන ලේබල් එක තුළ හොඳම සැපයුම් කරුබාට පත් වෙන අපිට හැකියාව ලැබිලා දිනවා. මගේ කණ්ඩායමත් එක්ක හැකියාව මේ ශක්තිය ලැබිලා දිනවා අපිට කරන්න. අය පොඩක් කතා කරමු. පෞලි ඉස්සර පොඩක් කියවොත් මට දරුව දෙන්නෙක් ඉන්නවා මහත්තයයි අම්මා පාලෝමන අරතු කරන්නේ මේ රැකියාවෙන්නේ කොච්චර ආඩම්බර වෙනවද මේ වගේ රැකියාවක් කරන එක? සන්තෝෂයි මේව කරන එක. ජීවත් වෙන්නේ මේකෙන්. ඔයා කවුද? සුයාන විජර. ගත්ත පළවෙනි පඩියෙන් ගෙදර ආයිට මොනවද අරන් ගියේ? අඳුම්. කවුරු කෙනෙක් අහගෙන ඉන්නවා නම් ඔයා කියන්න ආසම වචනේ මොකද්ද? ආදරේ. ඒ වචනේ කොච්චර ආදරෙන් ආදරේ කියනවද? ගොඩක් ආදරේ කියනවා. එතකොට ඔයා කවුද? ඉන්ද්‍රාණි අටවර. ඉන්ද්‍රාණි වගේම ඔයත් මෙතන රාජකාරියක් කරන මොකද්ද මෙතන ඉෂුව කරන රාජකාරිය? මම රෙකෝඩර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ලයින් එකේ එන හැම දෙයක්ම ඉෂ්ට කරලා දෙන්න මගේ බලාපොරොත්තු. නිහඬව ඉන්නද කැමති? හැම වෙලාවෙම කතා කරන්නද? කතා කරන්න හැම වෙලාවෙම. හැම වෙලාවෙම කතා කරද්දී යාළුවොත් එක්ක මොනවද කතා කරන් තියෙන දේවල්? රාජ්‍ය විහිළ කරගෙන කතා කරගෙන ඉන්නවද? ගොඩක් වෙලාවට hina වෙන කට්ටිය හදවතින් අඬනවා කියන්නේ ඇත්තද? ඒක බරගන්නේ. රාජකාරිය කරන ගමන් පොඩ්ඩක් කතා කරමු. මේ මැෂින් එකත් එක්ක වැඩ කරන්න නම් කොච්චර කාලද? අවුරුදු 6ක් විතර. ජම්ප කෙනෙක් විදියට මැෂින් කීයක් විතර මහන්න පුළුවන්ද? මැෂින් 8ක් විතර පුළුවන්. ඔයාගේ නම මතක් කරොත්? මගේ නම චිත්‍ර. මොකද්ද ඔය මහන ඇඳුමේ කොටස? පොකට් එකේ කාල. පරණ සින්දු වලින් වැඩිපුර මාස සින්දු මොකද්ද? ඉස්සර වගේ නවෙන්නේ හරි ආඩම්බරනේ. මං හරි ආසාවයි කටහඬින් ඒ සින්දුව පොඩ්ඩක් කියන්නකෝ. සෙරේ වගේ නවෙන්නේ හරි ආඩම්බරනේ. මොකද මන්ද මේටි මගේ හිත රින්දන්නේ. දැක්කම විතරයි බොරුවට ඔහොම කියන්නේ. අපිව මොටද හිත ගිය තැන් අනන්ත ඇතිනේ. අනන්තේ දිගේ ඇවිදලා තියෙනවද? නෑ නෑ. අය පොඩක් කතා කරමු. ඔයාලගේ පලාතට ආවන් පස්සේ ලස්සන තැන් බොහොමයක් තියෙනවා බලන්න. මොනවද බලන්න යන්න පුළුවන් තැන්? මෙහෙන් තියෙනවා මේ ගුරුළු පොත බලන්න තියෙනවා. ඊට පස්සේ මිනි පේ යෝදල බලන්න තියෙනවා. ඒ වගේ වටිනා ස්ථාන තියෙනවා ගොඩක් බලන්න. ඔයාගේ නමත් කිව්ව? මං අබේසිංහ. ටිකක් සැරකනේද? නෑ මං සැර නෑ. වැඩ කරගෙන යද්දි ටිකක් සැර වුණොත්ද ලේසියෙන් වැඩ කරන්න පුළුවන්? අහිංසක විදියට හිටියොත්? එහෙම වුණොත් ඇඬෙනවා මට. මැෂින් කීයක රාජකාරිය කරන්න පුළුවන් කෙනෙක්ද? මැෂින් 6ක විතර. ගොඩක් කියලා අලුත් ෆිල්ම් එහෙම බලන්න කැමති කෙනෙක්ද? ඔව් වැඩි බලන්න. ආසම් ෆිල්ම් එක මොකද්ද? හින්දි වාගේ තමයි වැඩිපුර බලන්න ආස. සිනමා හිටපු ලස්සනම නිලිය කවුද? කරිස්මා එහෙම හොඳ හරිංගල් ලස්සනයි. රත්නපුරෙන් ගෙන ආසමන් මල් සුවඳින් හද පුරවා කලාවැවේ සුදු නෙළුම් නෙලාගෙන දෝත පුරා රුහුණුපුරෙන් නෙලලා එහෙළ මල් සුවඳ කොකුම් තවරා සරබර වැවේ තියෙන ලස්සන සුදු නෙළුමක් වගේ ඔයාගේ ලස්සන නමත් කිව්වොත්? මම ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා ඔයා ප්‍රාර්ථනා කරන්නේ ඔයා ආදරය කරන කෙනෙක් ලැබෙන්න කියලා? එහෙම නැත්නම් ඔයාට ආදරය කරන කෙනෙක් ලැබෙන්න කියලා? දෙකම. මම ආදරය කරන මට ආදරය කරන කෙනෙක්. සාමාන්‍ය ඇඳුම චෙක් කරද්දි කොටස් කීයක් විතර මෙහෙම බලන්න ඕනේද?
කොටස් පහක් හයක් බලන්න ඕනේ. මේ ෆීල්ඩ් එකේ කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? අවුරුදු දෙකම ආරයි. මේ විදිහට ටාගට් එක මාක් කරන්න යයි. ටාගට් එක පැය ටාගට් එක අනිවාර්යයෙන්ම මේ මාක් කරලා තියන්න ඕනේ. ඔයා කවුද? මං අශෝක. අශෝක හසල ගුපන්න වාගෙන කොච්චර ආඩම්බර වෙනවද? ගොඩක් දුරට. හිට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතුයේ අද දවසේ මවෙත ගේන මිහිර හෙටත් ගෙන ආයුතුයේ කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත එය මා ලැබූ ඔබේ ආදරයයි මගේ ජීවිතයම නෞකාවක් නම් ඔබ එය පෙද යන සාගරයයි ඊතේ පළවෙනි ආදරේ කොච්චර සුන්දර ආදරයක් ගොඩාක් මිහිරි ඔබ වැඩ කරලා ඉවරද නැත දවසකට පැය කීයක් විතර වැඩද පැය 9යි වැඩ කරන්නේ ඒ පැය 9 කොහොමද බෙදාගෙන ඉන්නේ පැය 9 මම එක කොටසක් මේ මහානව හරි එක කොටස සම්මානයි ඇඳුමේ කොටස් කොටස් එක එක නම් අහන්නේ ඔයාගේ නමත් කිව්වොත් චාන්දනි කැමති තැනක් ගෙවල් කොහෙද අපි උල්පතගම හසල උල්පතගම මම කැමති තැන ගන්න ඒ වගේ නමක් හැදලා තියෙන විශේෂ හේතුවක් උඩ කොහොමද ගමේ නම හැදලා තියෙන්නේ ඒ ගමේ ලොකු උල්පතක් තියෙනවා ඉතින් ඒ උල්පතගම කවදා කැ උල්පත කවදාවත් හින්දෙන්නේ නැහැ ඉතින් උල්පතගම කියලා ගමට නම තියලා තියෙනවා පින්න පිපෙන රෑයාමේ එන්නේ දෝසයා කැකුළු පිපෙන සඳ පානේ සිටි දෝයා පින්න පිපෙන රෑයාමේ එන්නේ දෝසයා කැකුළු පිපෙන සඳ පානේ සිටි දෝයා මා දුක නිවාසනේ හසින් බැඳෙන්නට සදා මා දුක නිවාසනේ හසින් බැඳෙන්නට සදා ඒ තමා පැතු ඔබේ ආදරේ ගොළු වෙලා ඔය ඇත්ත කතාවද කිව්වේ එහෙම නැත්නම් කරන්න හිතන් ඉන්න දෙයක්ද මං ඉදින් බැඳලා ඉන්නේ ඉතින් මගේ සීනේ සැබෑ වුණා ජම්ප කෙනෙක් කියලා කොච්චර දක්ෂතාව පෙන්නනවද? උපරිමෙන් කරනවා. ජම්ප කෙනෙකුට සාමාන්‍ය මැෂින් කීයක වැඩ පුළුවන්ද? තියෙන ඔක්කොම වගේ කරනවා. ඔයාගේ නමත් මතක් කරෝ. මගේ නම සංජීවනි. සංජීවනි ලයින් එකේ විශේෂත්වයක් ඇති. මොකද ඒ විශේෂත්වය? එහෙම විශේෂත්වයක් නම් නැහැ බැබි. මේ රෙදිගොඩම ඔයාගේද? නැහැ. එහෙනම් ඒ රෙදිගොඩ කාගේද? එහා පැත්තේ අයියගේ. උදව්වක් දෙන්නත් ඔය රෙදිගොඩ මහන්න. දව කරන්නේ ති මැෂින් එකේ මහන්න උනේ ජීවිතේ අමතක කරන්නම් බැරි නම් මොකද්ද මගේ නම ඒ නම් මොකද්ද කනිෂ්කා ඔයා කවුද මම තමරා තමරා වගේම ඔයාගේ නමත් මතක් කරෝ නදීෂා එක එක කාලෙන් කාලට එක එක වීරෝ එනවනේ ඔයාගේ ලෝකෙ ඉන්න ලොකුම වීරයා කවුද තාත්තා ආදරණීය තාත්තාගේ නමත් කිව්වොත් නිමල් පෞලිස්සර පොඩක් කිව්වොත් මම බෙන්දලා මට මහත් ළමයි දෙන්නෙක් ඉන්නවා ඇත්තට තමයි ඔයාගේ නමත් මතක් කරෝ අනව මමයි නම කොච්චර ආසාවෙන්ද ඔය ඇඳුම් මහන්නේ ගොඩක් ආසාවෙන් ඇඳුම් කීයක් විතර ඉවර කරන්න ඕනෙද දවසකට 540ක් වගේ ඔයාගේ ඉස්සරහ ඉන්නේ කවුද යාළුවා මගේ එයාගේ නමත් කිව්වොත් නිරෝෂා පොඩ මේ පැත්ත හැල්ලා කතා කරමු මේ මැෂින් එකෙන් කොච්චර කාලයක් ජීවිතේ හම්බ කරන් තියනවද දැන් අවුරුද්දක් විතර තමයි මෙහෙ වැඩ වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා මැෂින් එකත් එක්ක ඔය විදිය ගන්න දෙනවද කරන්නේ ගැඳලා තමයි පටන් ගන්නෙ වත්තේදර වැඳලාද මැෂින් එකට වැඩ පටන් ගන්නෙ? ඔව්. මැෂින් එකට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. යකඩෙන් හැදිච්ච දෙයක්ද? එව නැත්තම් ඊට වඩා එහා ගියපු දෙයක්ද මේ මැෂින් එක? යකඩෙන් කියන්නේ තමන්ගේ වස්තුව වගේ තමයි මැෂින් එක. ඔය ලස්සනට hina වෙන ඔයාගේ නමත් කිව්වොත්? හර්ෂණී. හර්ෂණී, ගෙවල් කොහෙද? කීන පැලස්ස. කැමති දැනගන්න එක එක සින්දු වලින් එක එක කතා කියනවනේ. ඔය සින්දු තේරුම් ගත්ත කෙනෙක්ද? ගොඩක් දුරට. ඩොල්පෙති විතරක් පළමු ආදීන් දෙමන්න. සේපාලි කමලකට පෑ තනියම hinaවෙන්න. ඔය කිව්ව කතාව ඇත්තද? තකරි පැලන තිකර සින්හවයි. අග ගමන බෙමන නාරි ලතාවයි. තකරි පැලන තිකර සින්හවයි. අග ගමන බෙමන නාරි ලතාවයි.
आड़ महान तीन पोकड़ असन मून सुधुकर गच्चर महान सुना गुड़क महान सुन ऐना मोना के देवाल मूने का क्रीम गुड़क उदयवर उड़ा क्रीम का हाउस उड़ा सिंधु की आने के लिए कोई काले इसको याने करना इसको लिखो ये देखिए अद्दत्ता हाँ सालक की आने गामा टाइम पासे बच्चा आडम बरें कतार करना तो गामा क्या ना एक्टर मैं मेरे को तो मांग एक्टर दुनिया में इन्ने किलोमीटर पर हक वागे गुड़ा कडम बरें वाह खाओ द नाली मैं महान ऐंधों को चर चेक कर ला तो महान नौने महान है हम कैलम में चेक करूं ये हम तो करण नंबर टाउन ने कम कर हाँ सालक क्या ये चर सुंदर है इपदुनु गामा इपदुनु गामे इपदुनु තනම රාජකාරිකරණ ලැබීම ගැන කොච්චර ආඩම්බරද ගොඩක් සතුටු. ඔයාගේ ලස්සන නමත් කිව්වොත් ශිරෝම. අමතක කරන්න බැරි ගොඩක් දේවල් මතකේ තියන් ඉන්න කෙනෙක්ද ඔයා? ඔව්. ශිරෝම පොඩ මේ පැත්ත හැල්ල කතා කරමු. කැමති දැනගන්න මේ දේවල් කොච්චර ආඩම්බරෙන් හදවතේ තියන් ඉන්නවද? ගොඩක් ආසයන් තියන් ඉන්න. මේ දේවල් කාට හරි කියනවා නම් කියන්න නැද්ද? කියන්න පුළුවන්ද? පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. මුංචි බොරුවක් කියලා හරි මේ දේවල් මගහැරලා ඉන්නවද? නෑ. ආකවුද මම සුමනා කැලි කීයක් විතර මහල ඉවරද දැන් 200ක් විතර මහල ඉවරයි ආකවුද ලොකු මැනිකේ එතකොට කවුද පොඩි මැනිකේ කියන්නේ මම පිටිපස්සේ ඉන්පුට් එකේ ඉන්නේ ලංග නදීකා යන්නේ ගියා මාදාහායි නදීකා එන්නේ පමාහා මන්තම කිරි පොඩුයි වසන්නත් මට හැම අම්ම පොරුයි කිව්වේ රැවටෙන්නත් අයියෝ මම දුක් मगे सीते उबे लंगे उबे सीते मालंगे युवा मत कहने ओए न पेम वेते कुटे ओए हिते दिन नेते उबे ही बोले देउने ुमने මංගිතන්නේ හසලක මිනි පේපුරවරේ තරුණ තරුණ තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක බොහොම සතුටින් ආයතනයේ වැඩ කටයුතු කරගෙන යනවා.
තරුණ බලාපොරොත්තු ගොඩක් ලොකුයි. ඔවුන් මුදල් වලට අමතරව මොන වගේ බලාපොරොත්තුත් එක්කද මේ ආයතනය රැඳිලා ඉන්නේ? ඔව් ඇත්තටම යාළගේ අනාගතය සාර්ථක කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මුදල් වලට අමතරව අපි යාළගේ රැකියා ජීවිතෙන් යාළට ඉස්සරහට යන්න ගොඩක් ලොකු වැඩසටහන් අපි ආයතනය ඇතුලේ කරන ඒගොල්ලෝ දැනුවත් කිරීම වැඩසටහන් යාළගේ ජීවිතේ ජය ගන්න පුළුවන් හැම උදව්වක්ම අපි කරනවා. ඒ වගේම නිතරම යාළව සතුටින් තියන්න වැඩසටහන් අපි ආයතනය තුල ක්‍රියාත්මක කරන්න නිතරම උත්සාහ කරනවා. යාළගේ සතුට ආශාදේ වෙනුවෙන් තරුණ තරුණියන් වැඩි පිරිසක් අපිත් එක්ක ඉන්න නිසා ගමකට ආවන් පස්සේ මේ ගමේ දක්ෂතා බොහොමයක් තියෙනවා. ඒ දක්ෂතා තියෙන ගොඩට හෙට දවසේදී කෙනෙක් එකතු වෙනවා නම් මේ ආයතනයට කොහොමද එන්නේ? දුරකථන අංකයක් ලිපිණයක් මතක් කරන්න ඔබට අවස්ථාව. අතරම අපි ආදරෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕනේ টপ ලයිට් වැඩසටහන බලලා ගෙදර නිකරුණේ ඉන්න තරුණ තරුණියෝ එකතු වෙනවා මේ ගාමට් ෆීල්ඩ් එකත් එක්ක ඇඟලුම් ශේෂ්ත්‍රයත් එක්ක. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් අපි හිරු ටීවී ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනි. රැකියාවකට තරුණ තරුණිය යොමු කරන්න මේ වැඩසටහන පිටිවහලක් වෙලා තියෙනවා. අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හසලක රෝහල පාර තමයි අපේ ලිපිණය සුමිත්‍රා කර්මාන්ත ශාලාව හසලක රෝහල පාර. එතකම අපේ දුරකථන අංකය 055 4922 898 ඒ අංකයෙන් කතා කරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි ආදරෙන් ඔවුන් පිළිගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද මේ මැෂින් එකේ මෙතන තියෙන කොටස ටැග් කරන එක. මේ මැෂින් එකේ එක එක කොටස් තියෙනවා. පොඩක් කොටස් කීපයක් මතක් කරමු. බුට් එක, පැඩල් එක, චැඩල් එක. මේ මැෂින් එකත් එක්ක කොච්චර ආදරෙන් වැඩ කරනවද? ගොඩක් සතුටින් වැඩ කරනවා. සතුට ගොඩක් ලස්සන ඇඳුමක් බවට පත් කරනවා. කොටස් කීයක් විතර තියෙනවද මේ ඇඳුමේ? ඇඳුමේ කොටස් දෙකක් විතර තියෙනවා. මේ දැන් මම පොකට් එක මහන්නේ. හොඳින් ඉතින් කරගෙන යනවා. ආදරේ කරන කෙනා හම්බෙච්ච ටවුන් එක මොකද්ද? රන්දනි ගලේ. ගොඩක් දුර පළාතක්නේ. එහි ඉඳන් මේට ආවන් පස්සේ කොහොම වගේ දැනුනේ? ගොඩක් වෙනසක් ආගේ දැනනවා. කැමෙන් දැනගන්න පළවෙනි වතාවට ආව දැක්ක දවසේ මොකද්ද හදවත කිව්වේ? ආදරේ කියලා දැනනවා. ඔයා කවුද? ඒජී වසන්ත. දැන් කොච්චර මහනවද? කෑලි 46 මේකේ. ටාගට් එකද මගේ ජීවිතේ? නෑ. වැඩ ඉවර කරන්න තව කොච්චර වෙලා තියෙනවද? තව ඉතින් 6:00 තමයි ඉවර වෙන්නේ. ඒ වැඩ ඉවර කරපු ගමන් මොනවාද කරන්න ආස? ඉතින් ගෙදර යනවා. ගෙදරද වැඩිපුර ආසම තැන? එහෙම නැත්නම් නිවාඩු දවසට ඇවිදින යන තැනද? ගෙදරට ආසයි. වැඩ කරන්න කොච්චර ආසාවෙන්ද? ගොඩක් ආසයෙන් වැඩ කරනවා. වැඩි ඉවරද? ඉවර නෑ පිටිපස්සෙන් එනකන් ඉන්න. සමහර එක්කෙනාට එක්කෙනා පිටිපස්සෙන් ඉන්නේ ඇයි? ඒ ඉතින් වැඩ ගන්න පුළුවන් විදිහට තමයි. මේ සිස්ටම් එකකට හුරු වෙලා කොච්චර කල්ද? ගාවට් වෙලේද? දැන් අවුරුදු 10ක් ගිහින්. පිය නගලා ලස්සන නමක් කිව්වොත් තිමාලි. මම දකින මෙන්න මෙතන එක එක දේවල් කියලා එක එක මූණවල් තියෙනවා. මොනවාද මේ මූණ වර්ග? ඒවා තමයි මේ මේකේන ඩැමේජ් මේ ළමයින්ට දෙන්නේ ඕකාලවල. මට තරහ ගියන් පස්සේ මේ වගේ මූණද තියෙන්නේ? නේ නෑ. පොඩක් කතා කරොත් කොළඹ රැකියාවක් කරනකද ලේසි ගමේ ඉන්න එකද? ගමේ ඉන්න එක ලේසි. සමහරවිට සංගීත කණ්ඩායම වලින් වැඩිපුරම අහන්න කැමති සංගීත කණ්ඩායම මොකද? ෆ්ලෑෂ් බෑක්. පොඩක් කතා කරොත් ඇයි හිපේ මිදකට මොකද කරලා තියෙන්නේ? පොඩි රක් ගහලා දිනවා. ඔය ස්ටයිල් එක කොච්චර කල් ඉඳන් කරනවද? මා මාස දෙකක් විතර වගේ කරනවා. ඔය කරන්නේ ගෑල් ළමයින්ට පේන්නද? එහෙම නැත්නම් හදවත ඉල්ලන හින්දා. එහෙම දෙයක් නැහැ ඉතින්. ඔයා කවුද? මම නාලනි. වැඩ අඩුයිද අද? ඔව්.
මල්ලා දෙන්න කින්නා ගොඩක් කියලා තෑගි බෝග දෙන්න කැමති කෙනෙක්ද එහෙනම් තෑගි ගන්න කැමති කෙනෙක් දෙකම පෞල ඉස්සර පොඩක් කතා කරමු මගේ පෞල ඉන්නවා මායි දුවයි පුතයි මහත්තයයි මගේ අද්දකින් උයන්න දක්ෂම රහම කෑම වර්ගෙ මොකක්ද ඕනම දෙයක් පුළුවන් තරුණ කාලේ කරපු සමහර දේවල් අද මතක් වෙයි දුකක් දැනෙනවද සතුටක් දැනෙනවද සතුටක් දැනෙනවා ඒ කාලේ දුකක් දැනුණොත් ඒ දේවල් මොනවා කරලාද පිට කරගන්න කල්පනා කළාම තමයි තියෙන කල්පනා ලෝකේ අතරමං වෙලා තියනවද නෑ කවුරුත් එන්නේ නැති කවුරුත් යන්නේ නැති මල් පැණි වීදුන මල් පාරේ දවසක හමු වී නෙමු හිනෙහි වැළපෙමු අපි ආයේ ඇයි ওই විදියට සින්දුව කියලා අන්තිමන අඬනවා කියලා කිව්වේ නෑ එහෙම නෑ රෝසි ගැන මතක් කළාද එහෙම නැත්නම් වෙන කෙනෙක් මතක් කළාද මගේ නෝනාගේ නම රෝස් තමයි අර අඬනවා කිව්වේ කවුත් එක්කද ඉස්සර නම් ඇඬුවා දැන් අඬන්නේ අඬන්නේ ගොඩක් කියලා ඇස් වලින් විතරද හදවතිනුත් එහෙම දැනෙනවා හදවතිනුත් අඬනවා ඔය ඉස්සරහා කවුද ඉන්නේ ඒ ඉන්නේ සානි කියලා නංගි කෙනෙක් ආශානි ආයතනයේ වැඩට ආවිල කොච්චර කාලද අවුරුදු 3යි ආය අවුරුදු 3 කොයි විදිහද කියලා ගෙවිගෙන ගියේ වරදක් නෑ ඉතින් හොඳයි වරදක් කරලා සිතකින් නොවේ කියන්නේ ඇත්තද ඔව් ශානිගාව ලස්සන පොතක් තියෙනවා මේ පොතේ මොනවද ලියන්නේ තාකට් මං හරි ආසයි ඔය ලස්සනට ලියලා තියෙන වචන ටික පොඩ්ඩක් කියවන්නකෝ අනේ මට නෑ නොහඬා ඉන්නම් ගිලුහුණු දා පෙම් නොම සරතම් දුක්ුවනිසා අතරේ නෙවුරු උඹගෙන් මං කොච්චර ආසාවෙන්ද ඔය ටික ලිව්වේ මොනක් ආසාවෙන් ලයින් එකට කොච්චර කාලද එකතු වෙලා මං ඉස්සෙල්ලා අවුරුදු 4ක් වැඩ කරා ඒකල අවුරුද්දයි මාස 3ක් ගෙදරින් ඉඳලා දැන් ඇවිල්ලා අවුරුදු 2.5ක් වෙනවා ආයි පාර කායතනට එන්න ආයතනේ කොච්චර සුන්දර ආයතනයක් හොඳයි ගොඩක් තරුණ කාලේ ජීවිතේ සුන්දර එහෙම නැත්නම් මේ ගෙවෙන කාලෙද ගෙවෙන කාලෙත් හොඳයි ගෙවිච්ච කාලෙත් හොඳයි ආයි පොඩක් කතා කරමු ආ කවුද අයිරාංගනේ මේ ඉඳගෙන උදව් කරන්නේ කවුද මැකැනික් ලයින් එකේ මේ මැෂින් එකේ මොකද වෙලා තියෙන්නේ බ්‍රේක් ඩවුන් ගොඩක් මැෂින් කැඩුනා පස්සේ කොච්චර වෙලාවක් යනවද හරි ගස්සලා දෙන්න ඒ එක එක ලෙඩ අනුව තමයිට විනාඩි 10ක් යනවා තමයිට විනාඩි 45ක් වගේ යන අවස්ථා තියෙනවා අපි පොඩක් කතා කරමු ඔයාගේ කොටස මොකද්ද මම හරි ප්‍රැප් ඇටච් කරනවා ප්‍රැප් එක ඇටච් කරනවා රාජකාරි කරනවට අමතර මොනාගේ දේවල් වලට දාස ටී බලන්න ආසයි මේ ළමයි කින්න තමයි කැමති පෞලි කවුද ඉන්නේ දුවලා දෙන්නයි මහත්තයයි මායි ලංකාව පුරාම ඇවිදින ගමනේදී අදාසේ අපි තවත් සොඳුරු තැනකට සමුගෙන යනවා අදාසේ අපි ඇවිල්ලා ඉන්නේ සොරබර වැවස බඩට මේ ස්ථානින් සමුගෙන ගියත් අලුත් දවසකදී අලුත් පිරිසක් සමග කතා කරනවා ඒ ඔබේ ආයතනයේදී බින්දා 777යි 506යි 605 බින්දා 114යි 799 700 මේ දුරකතනක දෙකටම ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා සතර විනෝදෙන් පිරි හොරාවක් කාලයක් ඔබේ ආයතනය ඇතුළතදීම ගත කරන්න එහෙනම් අදාසර අපි ගිහිල්ලා එන්න ඔබට සුබ දවසක්